देवन श्रेणी गणगण आदरणीय दूलपुतालट जले समग सेल्लम परिसरय तेमा वोस्से जले एसुरेन करन्न पुलुवान लस्सन क्रियाकारकम किहिपयक्म मीट पेर मम हदुन्वा दुन्ना दूलपुताला कुडा काले सिटम मे वगे पुंची पुंची अत्थादा बलीम करन्न पुरुदु वेन्न एयिन दूलपुतालट सतुट विनोदे लभेनवा वगेम දැනුමත් වැඩි කර ගන්න පුළුවන්. දෝල පුතාලගේ විවේක කාලයත් ප්‍රයෝජනවත්ව ගත කරන්න පුළුවන්. මම අදත් සූදානම් වෙන්නේ ඒ වගේ දෝල පුතාලට අත්හදා බලන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකම් කිහිපයක් කියලා දෙන්නයි. විවිධ ද්‍රව්‍ය ජලයට දැම්මම මොකද වෙන්නේ කියලා සොයා බලන්නයි මේ ක්‍රියාකාරකම කරන්නේ. මේ සඳහා මම විනිවිද පෙනෙන වාජන කිහිපයක්ම සොයාගත්තා. ඒ වාජනවලට වතුර දාලා මම පිළිවෙලින් විවිධ ද්‍රව්‍ය එක්කලා. මුලින්ම දෙමු නිල් ජලයේ තියුණා. තීන්ත වර්ගයක් මේ වඳුනට पिटिटिक बंदुने पहलट यनवा वतुरे पाटा त्वेनस्करनवा में पोलते ते कुलटिक कुद्देम्मा भूमिते अंतिम जल बंदुनट මම සබන් කෑල්ලක් දැම්මා. මේ ජල බඳුන් ටික සෙලවෙන්නේ නැතිව මම පැත්තකින් තිබුවා. ටික වේලාවකින් නැවත බැලුවා. නිල් දෙමු මේ බඳුනේ වතුර දැන් නිල් පාට වෙලා. රතු තීන්ත නිසා මේ වතුර දැන් රතු පාටයි. पिटिटिक बंदुने एतुले तेन्पत्तिला तिबुनतन जले टत्तिका कवलंबी तिबिन निसा जले पाट विनस्विला पोल्तिल जले संग कवलंबिला ने जले मत पाविवी तियनवा ते कुल बंदुने पतुले तेन्पत्तिला तियनवा एवगेम जले पाट विनस्विला दुपुरु पाट वेला ते कुल टिका तव मत वतुर मत पावेनवा मम देक्का मे वतुर बंदुने उडिन्म रतु पाटट पेन्ने भूमितेल भूमितेल वतुर समग मिश्र वेला नैने ती दरुवने वतुर उड पाविवी तियनवा सबन कैल्ल नम गुडाक विनासेला देन सबन कैल्ल सिदु पाटाई සබන් කෑල්ල දිය වෙලා බඳුනේ තියෙන ජලයේ පාටත් වෙනස් වෙලා මම පහවදාත් මේ බඳුන් ටික නිරීක්ෂණය කළා නිල් හා රතු තීන්ත දැමූ බඳුන් දෙකේ ජලය තද නිල් හා තද රතු පාට වී තිබුණා පිටි බඳුන පොතුලේ තැන්පත් වී ජලයේ පාට ටිකක් पहदिलि वीति बिनमा पोल्तिल सहा भूमितिल जले कवलं विला नह जले मत पावेमीं तीनमा जले पाट विनस्विलत नह ते कुल बंदुन पतुले तेन्पत्तिला तिबुनातन वतुरनाम थंद दुमुरु पाटट हरिला तीनमा सबन कैल देन हंदुना गन्नत भे හොඳටම වතුරේ දිය වෙලා. ඉතින් දුවේ පුතේ මේ ක්‍රියාකාරකමින් මම ඉගෙන ගත්තා සමහර දේවල් හොඳින් ජලයේ දිය වෙනවා කියලා. නිල්, තීන්ත, සබන් වගේ දේවල්. තවත් සමහර දේවල් වලට ජලයේ සම්පූර්ණයෙන්ම දිය වෙන්න බැරි වුණත් ජලයේ පාට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා.
තේකොළ ඒ වගේ දෙයක්. පොල් තෙල් භූමි තෙල් වගේ තෙල් වර්ග ජලය සමග මිශ්‍ර වෙන්නේ නැහැ. ඒවාට ජලයේ පාට වෙනස් කරන්නත් බැහැ. ජලය මත පාවෙමින් සිටීමට විතරයි තෙල් වලට පුළුවන් උනේ. ජලයේ දිය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි දැන් දන්නවනේ. ඉතින් දුවේ පුතේ ජලයේ දියවන දේවලින් අපට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද කියලා මම සොයා බැලුවා. නිවසේ බිත්ති පාට කරගන්න තීන්ත වර්ග හදා ගන්න පුළුවන්. සබන් වැනි දේ දිය කරගත් වතුර පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නත් පුළුවන්. දුවල පුතාලා දිය සායම් කිච්ච අඳිනකොට පාට දිය කරගන්නත් වතුර ප්‍රයෝජනවත් වෙනවා. පාට දිය කරගත් වතුර බින්දු මතට පිඹිමින් රටා නිර්මාණය කරපු හැටි දුවල පුතාලට මතකයි නේද? චිත්‍ර පාට කරගන්න එක එක විදිහේ පාට වර්ග නිර්මාණය කරගන්නත් අපට පුළුවන්. පාට දෙකක් හෝ කීපයක් එකතු කර විවිධ පාට හදා ගන්නා හැටි දැන් බලන්නකෝ. රතු පාටට කළු පාට එක්කලාම දුඹුරු පාට හදා ගන්න පුළුවන්. රතුයි නිලුයි එකතු වුණාම දම් පාට හැදෙනවා. කහ පාටට නිල් පාට එකතුනාම හැදෙන්නේ කොළ පාට. ලා පාටක් වුමනා වුනාම තද පාටට සුදු පාට කවලම් කරලා ලා පාට හදා ගන්න පුළුවන්. කොළ පාටට සුදු පාට එකතු කරලා ලා කොළ පාට හදා ගන්නා හැටි බලන්නකෝ. මේ විදියට හදාගත්ත පාට බින්දු කොළයක දෙකට නවලා දිග හැරලා නැමුම් මිර මතට දාලා තද කිරීමෙන් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිර්මාණවලින් ලස්සන රටා මත වෙලා තියෙන හැටි බලන්නකෝ. මේ වගේ ලස්සන රටා හදන්න දුවල පුතාලටත් පුළුවන්. මම නැමුම් මිරට මුලින්ම දැම්මේ නිල් පාට බින්දුවක්. බලන්නකෝ හැදුන රටාවේ ලස්සන. දුවල පුතා ළමයට නමක් දාන්න බලන්න. මම නම් නිල්මල කියලා නම දාන්න හිතනවා. මම මේ කොළය මතට පාට තුනක බින්දු දාලා තියෙනවා. මුලින්ම දාලා තියෙන්නේ නිල් පාට. ඊළඟට කහ පාට. අන්තිමට රතු පාට.
පාට මිශ්‍ර වෙලා රටාව හැදිලා තියෙන ලස්සන බලන්න. මේකට නම් මට පාට පාට සමනලයා කියලා නම දාන්න හිතෙනවා. මගේ නිල් මලයි පාට පාට සමනලයයි තමයි මේ තියෙන්නේ. පාට පාට සමනලයගේ මම දාපු නැති පාටක් දකින්න ලැබෙනවා. කොහොමද එහෙම වුනේ? නිල් පාටට කහ පාට මිශ්‍ර වෙලා ඉබේම කොළ පාට හැදිලා. කහයි රතුයි එකතු වෙලා තැඹිලි පාට හැදිලා. අපට අවශ්‍ය අලුත් පාට හදාගන්න දුවල පුතාලා දැන් දන්නවනේ. දුවල පුතාලා දන්නවද ජලය යොදාගෙන ලස්සන නාද ඇති කරන්නත් පුළුවන් කියලා. ඔන්න බලන්නකෝ ඒක කරන්නේ කොහොමද කියලා. මේ එක සමාන වතුරු වීදුරු වලට මම වතුර පුරවලා තියෙන්නේ නම් ටික ටික වතුර ප්‍රමාණය වැඩි වෙන විදිහට. දැන් මම කෝටුවකින් තට්ටු කරන විට ඇසෙන නාදයට සවන් දෙන්නකෝ බලන්න. මම දැන් බඳුනේ වතුර නැති තැන් වලට තට්ටු කරන විට ඇතිවන නාදයටත් ඇහුම්කන් දෙන්න. දැන් මම තට්ටු කරන්නේ බඳුනේ ජලයේ තිබෙන තැන් වලට. හඬ වෙනස් වෙන හැටි අහගන්න බලන්න. මම දැන් තට්ටු කරන්න ගත්තේ ලෝහ හැන්දා. එවිට වෙනස් වෙන නාදයටත් ඇහුම්කන් දෙන්න. දැන් තට්ටු කරන්නේ ප්ලාස්ටික් පටියකින්. දුවල පුතාලා මේ ක්‍රියාකාරකම හොඳින් පුරුදු වුණොත් ලස්සන වාදනයක් උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. ජල බඳුන් වලට තට්ටු කිරීමෙන් විතරක් නොවේ නාදය ඇති කරන්න පුළුවන්. මේ විදිහට නාද ඇති කිරීම දුවල පුතාලට සතුටින් කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්. මෙතන එක වගේ බෝතල් තුනක් තියෙනවා. හැබැයි මම ඒ බෝතල් වලට වතුර පුරවලා තින්නේ එක එක ප්‍රමාණයකට. මේ බෝතලේ වල කුසින් වතුර තියෙනවා. මේක වතුර තින්නේ බෝතලෙන් භාගයක් පිළෙන්න. මේක වතුර ටිකයි තින්නේ. මම දැන් මේ එකිනෙක බෝතල් අරන් එයට කට තියලා පිඹිනවා. ඒ වයින් නැති වෙන ශබ්දයට හොඳින් සවන් දෙන්න. මේ වතුර වැඩිපුරම තියෙන බෝතලේ. මේ වතුර භාගයක් තියෙන බෝතලේ. මේ වතුර අඩුවෙන්ම තියෙන බෝතලේ. මේ වතුර බෝතල් වලට පිඹිනකොට ඇහුන ශබ්ද ගැන ඔබලන්ට මොනවද හිතෙන්නේ? වතුර පුරවලා තියෙන ප්‍රමාණය අනුව අපට ඇහෙන නාදය විනස්සුනා නේද?
ජලයේ දිය කරගත් සබන් වතුරට බටයකින් පිඹිමින් මේ විදිහට බුබුලු හදන්න දොළ පුතාලත් කැමතියි නේද? බුබුලු නිර්මාණය වෙන විට ඇසෙන ශබ්දයටත් ඇහුම්කන් දෙන්න. ඒ හඬත් හරිම මිහිරි නේද දරුවනේ? සාමාන්‍ය පිරිසිදු ජලයට බටයකින් පිඹීමෙන් නොනත් මේ මිහිරි නාදයට සවන් දෙන්න දුවල පුතාලට පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ ජලයේ ඇසුරෙන් අපි අද ක්‍රියාකාරකම් ගොඩක් කළා. දුවල පුතාලත් මේ ක්‍රියාකාරකම් අත්හදා බලන්න. හැබැයි ජලය අපතේ යන විදිහට නම් කටයුතු කරන්න එපා. ජලයේ වටිනාකම දුවල පුතාල දැන් දන්නවා.